රොමන්ස් මූවල්ඩ කැමති ඔයාලා වෙනුවෙන්ම ඔන්න අදම මරන්නාවේ එදස්නසිය අනුහත්තේද රිලිස්සුන ලොලිටාගගේෙන් රොමන්ටස් මූවියක ඒඩ්‍රියන් ලයින්ගේ අධ්‍යක්ෂයෙන් රිලස්සුන මේ මූවියකයි අයන්ඩB අගගේ හයදශම අටකාකයක් කරගන්නවා තමන්ගේ නැතිවුන ආදරවන්තිය වගේම කෙනෙක් හමුවන එක මැදිවේ පුද්ගලයගේ ආදරකතාව ගලන් යන්නේ ඒ නැතිවුුණ පෙම්වතිය වගේම ඉන්න අවුරුධාහතරය පුංචි ගෑන් ලමයකෙක්. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගලයා මේ පුංචි කෙල්ලගේ ත්තා ැතිවුණ වැන්ඳපුු අමවත් මැරි කරනවා ඉතින් කලාතුරකින් හමුවන ටිකක් වෙනස් කතාවත් තමයි මේ මූවේකේ තියෙන්නේ ඉතින් මේ පුංච වයස දෙම පෙම්වතියක් විදිහටක් මේ මැදිවිය පුද්ගලයත් එක ඉන්න මේ කෙල්ලගේ ඉර නම මොනවගේ වෙයිද ඒදේ දැනගන්න අපේ එසරි ස් චනල්ල එකත්ත එක් එකතු වෙන්න ඉතින් අපට ලයි කල ශයා කරන්න අනිවායෙන්ම චනල්ල එක සබස්ක්‍රයි් කරන්නත් අමතක කරන්න එපා එහෙමනන් දන්න අපියම් මූ එකට මූවක ස්ටාර්ටිකේ දෙම එක පුද්ලේක්ේගෑවන පිස්ටලක පුත්වාහනය තියාගෙන පිස්ුවෙන් වගේ පාර හැම තැනම ද්‍රයු කරනවා ඉතින් මේ තමයි හම්බඩ් හම්බඩ්ගේ පලවන පෙම්වතිය තමයි ඇනිබල් ඉතින් ඇනබල්ට හම්බඩ් ගොඩක් ආදරය කරා ඒත් අවාසනාවකට ඇනබල් හම්බඩ් ග වෙන්නත් කලින්ම ඇබල් මැරුණා ඉතින් ඒ දුකින් හම්බඩ් අවු්දුහතලියවෙදදිම තනිකටව තමයි හිටියේ. ඉතින් හම්බඩ් ඇමරිකාවට එනවා අවුරදු හතලියේ දී කැම්පස් එකක ලෙක්්ච කෙනෙක් විදිහට එහෙම එන්නේ හම්බඩ් අඳුරණ කෙනෙගි ගෙදරන අතර වෙලා වැඩට යන්න වනත් එඇදදි ඒ ගෙදර පිච්චිලා විනාශ වෙලා කියලා හම්බඩ් දකිනවා ඉතින් හම්බඩ් නවා තැන් දෙන්න එක වැඳපු කාන්තාවක් කැමති වෙනවා ඒ තමයිච චාලඩ්ගේ ගෙදරට ගියාම හම්බඩට ඇයි කියනවා මටත් ඔයාට වගේම ප්‍රශභාෂාව පුළුවන් කියලා. චාලට් හම්බඩ් එක යනවගේ පෙන්නන්නගේ ඇතුළ වගේම චල් එයාගේ ගාඩ්න එකත් හම්බඩට පෙන්න්නෙනවා. එද තමයි හම්බඩ් පලවෙනි වතාවට ලොලීටව දකින්නේ. ලොලීටව විතරක්ම නෙමේ ඇයි ඉන්න විදිහට ඇගේමුල් ඇඟම හම්බඩ් දකිනවා. ඉතින් මේ පුංචි කෙල්ලගේ හැඩුව ඇනිබල් වගේම ගොඩක් ලස්සන නිසා හම්බර්ට් ඔහුගේ ඇස් අදහ ගන්නක් බැරුව. ලොලීට අදිහා බලන්නදර චාලට්ට කියනවා මේ ගෙදර නවා තැන්ගන්නමක් හැමතී කියලා. ඉතින් බලන හැම තැනම වගේ හම්බට් ලොලිටව පේන්න ගන්නවා හම්බර්ඩ් හිතින් කොඩක්ම ලොලීට ගැන හිතන්න පටන් අරං. දවසක්රෑ මේ පුංචි කෙල් හම්බඩ්ගගේ කාමරේළඟට ඇවිල්ල කිචන්න එකට ගිහිල්ල ීත්ති හම්බඩුත් ලොලිට පස්සෙන් ගිහිල්ල ලොලිට දිහ බලගඉන්නවා. ඉතිත් පහුවෙන් දව්දේ ලොලිට හම්බඩ්ගේ කාමරේට වෙලා කියනව මටාද නිදි මතයි කියලා. මටත් එහෙමයි කියලලා හම්බඩ් කිය අදිම ලොලීට ගිහිල්ල හම්බඩ්ගේ උකුලෝඩට ඉඳගන්නවා. ඒ වෙලාවම එතනට ලොලිටගේ අම්මයිනවා ඇහෙත්්දි ලොලිට හම්බඩ්ගේ කාමරෙන් තුවෙල එලියට යනවා. මේක චාලඩ් දකිනවා. ලොලිට යන්නේ එයාගේ චුයින්ගම් එක හම්බඩ්ගි පොතේ අලවලා. ඉතින් චාලට් මේක දකිී කියලා බය වෙන හම්බඩ් ඒක අරන් කටේදා ගද්දි චාලට්හනවා ලොලීටයාට කරදර කරාද කියලා. හම්බඩ් නැහැ කියලා කියනවා හම්බඩ්ට වගේම මේ පුංචි කියේලට දැන් හම්බඩ් ගැන පැහැදීමත් තියෙනවා. ඉතින් මෙම කාලේ ගතවෙද්දි තවසත් චාලට් කියනවා ලොලී බ කඳවුරක පාසලකට දානව කියලා. ඉතින් ඒ කතාව අහලා හම්බඩ් දුක්වෙනවා මොකද හම්බඩ් ොලීිට ආදරේ කරනිිස්. හම්බඩිතරක් මෙ මේේ ොිටත් පොඩ්ඩක්වත් කැතිවෙන ැහැ කඳදුරකට යන්න ඉතින් ලොලීට එයාගේ අම්මත් එක් ආගිය් කරක් අන්තිමට ලොලීටට සිද්ධ වෙනවා අම්ම කියන දෙ අහන්න. ඉතින් ලොලීට අගෙදරින් යන දවසේ හම්බඩ් ගඩත් දුකෙන් කාමරයටට වෙලා බලන්න ඉන්නවා වාහනයට නැංගට පස්සේ ලොලීට දකිනවා. ඉතින් මේ පුංචි කෙල් හම්බඩ්ගේ කාමරට දුවගෙන ඇවිල් හම්බඩ්ගේ ඇඟවුට නැගල ඔහෝ කිස්කරලා හම්බඩ්ඩ සමුදීලා කඳවරට යනවා. ලොලීටගේ දුක දරාගන්න බැරුව හම් ලොලිටගේ කාමරේ ඇඳුම් අරගෙන ඒවා ඉඳිනා හම්බර්ඩ් ලඟට මේ ගෙදර වැඩකරන ගෑනු කෙනා ඇවිල්ලා ලියවමත් දෙනවා. ඉතින් හම්බර්ඩ්ට මේ ලියුම ලියලා තියෙන වෙන කවුරුත් නෙමේ ඒතමයි චාලට්. ඇයට කැමතිනක් ඇ ලොලීටව කඳවුරට දාලා එද්දි ඔහුට ඒ ගෙදර ඉන්නවාගේම චාලට්්‍ර මැිකරන්න කැමති නැතිනම්. ඇය එද්දි ගෙදරෙන් යන්න කියලා ඒක ලියලා තියෙනවා. ංචි කෙල්ලට ආදරය කරල්ලා අන්තිමට හම්බඩ් සිද්ධ වනේ හීනෙන්ව හිතුවේ නැතිවිදියට ලොලෙටගේ අම්ම ාල්ු මැරිරන්න. ඉතින් චාලට්ට මැරිරල්ලා ඉද්දි දසසා හම්බඩ්ගේ කාමරේ ලාච්ුව ලොක්ක කල්ලා තියෙදදි චාලට් නවා ඒක මොනාද තියෙන්න්නේ කියලා. ඉතින් හම්බඩ් කියනවා ඒකේ ඔයම් මට දුන ලියවමම පරිසමට අරන්තිීලා තියරන්නේ කියලා හම්බඩ් චාලට්ට මැරිකරලා හිටියට ඔහු කවදාව චාලට්ක් එක ඉඳලනෑ. මොක දහ ආදරේ කරන්න චාලට්කෙ දුව ොීටනනිසා. තින් චාලට් හම්බඩ ලඟට එන නිසා හැම රෑකම හම්බඩ් ඇඩ නිදි පෙති දෙෙනවා. ඕම කාලේ ගෙවිල අද්දි දවසක් හම්බඩ් වැඩ ඉවරවෙලා ගෙදරාවම දැනගන්නවා එදා හම්බඩ් ලාච්ුවේ දාලා අහංගලා තියෙනවා කිව්වේ චාලද්දුන ලියමකිව්වට ඒකේ ඇත්තටම තිබිලාතියෙන්නේ හම්බඩ්ගේ ඩයිරියක. ඉතින් ඒ කාරන් චාලට් කියවලා බලාදි දැනගන්නවා හම්බඩ් චාලට් හොඳටම බැනල ලියලා තියෙනවා. ඉතින් චාලට් මේ සිදුවීමෙන් පස්සේ හම්බඩ්ට හොරෙන්ම එළියට ගිහිල්ල ඉද්දි ඇක්සිඩන්ට වෙලා මැරෙනවා. එතනදී චාලට් අතේ තිබුණ කියලා ලියුම් වගේයක්පුංචි ගෑනුලමේ කම්බර්ට දෙනවා. චාලත්් මරුුණත් කිසිම දුක් හම්බර්් නම් නෑ මොකද හම්බර්ඩ්ගගේ හිතේ ඉන්න අර පුංචිකේල්ල ලොලීටා විතරක් නිසා චාලට් මරුණ වෙලාවෙේ ඒයාගේ අතේ තිබුණ ලියුම් ටික පුච්චලාදාන හම්බඩ් ලොලීිටගේ ඇඳුම් ටිකත් පැක්කරගෙන යනවා ඇව එක්ක එන්න කඳවරට. එතනදි හැමෝම ඉත්සෙල් හලොලීට හම්බඩ් තාත්තේ කියලා කතා කරලා හම්බඩ් එක එද්දි අහනවා අම් මකොහෙද කියලා. ඉතින් හම්බඩ් චාලට් මැරුුණ කියලා කියන්නේ නැතුව ඔයාගේ අම්මඩ ටිකක් අසනීප වෙලා හොස්පිඩල් ඇඩ්මිට් කරා කියලා කියනවා. මෙතනදි ලොලීට අවාහනය පිටිපස්සට ගිහිල්ල ඇඳම් මාරුකර අදි හම්බඩ් ඇදි හා ආසාවෙන් බලඉන්නවා. යාල මෙහම ඒදී මේ පුංචි කෙල්ල හම්බඩ් කියනවා ඔයා මංගැන කිසිම සැලකිල්ලක් නෑනි කියලා හම්බඩ් අහනවා ඇයි ඔයා එහෙම කියන්නේ කියලා. ඉතින් ලොලීට කියනවා ඔයා ඉතින් තවු මට කිස්ස එකක්වත් දුන්නේ නැහැන කියලා ඒ වෙලාේ හම්බඩ් හනේ පාරයයිනෙන් අතර කරලා මේ දෙන්න කිස්කරදදි මෙතනට පොලිසියෙන්නවා. ඒත් කවරුත් සැකහිතා එනැහැමොකද ලොලිට තාමත් පුංචි ගැනුලමයෙක් නිසා. ඉතින් ලොලීටත් එක් හම්බඩ් එදාරෑ ගත කරන්න හොටෙල් එකකටයනවා. අහන හැමෝටම ඔහු කියන්නේ මේ ඉන්න මගේ දුව කියලා. හම්බ රිිසිප්ෂන් එකත්ක කතාකර අදදි ලොලීටා යනවා පුංචි බලු පැටියෙක්ළඟට. ඉතින්න්නේ බලු පෙටියගේ අයිතිකාරයා ගොඩත් සල්ල තියන දනවත් කෙනෙක් වගේ පේන්නේ එතන දීමේ දනවත් පුද්ගලයා කියනවා මේ බල්ලවයාට කැමති වගේ. මු හැමෝටම කැමතිනෑ තරුණ ලස්සනයට විතරයි මු කැමති කියලා ඔහු කියනවා. ඉතින් රෑ ලොලිටා කාමරේ ඉදදි හම්බඩට් එලියටෙනවා එත්තනදි අර බලු පැටියක්ක් හිටිය මනුන්සය හම්බට්ට කියනවා ඒ ඔයාගේ දුව නෙමෙයි නේද කියලා ඒ වගේම ඔහු හම්බට්ට හෙට දවල් කෑමට එන්න කිව්වත් හම්බඩ් ඒ ආරාධනාව පිළිගන්නෙ හැ. ආපහු කාමරෙටෙන් හම්බර්ට් ොලිට ලඟින් නිදාගන්නවා පහුවදා උදේ නැගිටලා ලොලීට හම්බර්ට්ි කිල් එකක්දීලා කියනවා මම චාලි කියන බෝය එක්ක කඳවුරේ ඉද්දි සෙක්ස් කරා කියලා. ඉතින් ඒක හලා අපුදුම වෙන හම්බර්් ලොලීට කියනවා ඒ කරපු දේවල් මම ඔයාටත් පෙන්වන්නම් කියලා ලොලීට පලවෙනි වතාට හම්බර්්ට සතුටු කරවනවා. ඉතින් මෙයාලා නතර වෙලා හිටිය හොටෙල්ලින් උදේමයාලා පිටත් වෙලා එද්දි. ලොලීට කියනවා ඔයාමට කරපුදේ නිසා තාමත්මගේ ඇතුළින් ශ්‍රද්දෙනවා කියලා. සෙඩ් එකක්ළඟ නතර කරලා ඇය වස්රම් එකට යනවා. මේ ගමනදී තමයි හම්බඩ්. ලොලීටට කියන්නේ ඔයාගේ අම්ම හොස්පිටල් එකේ නෙවෙයි ඉන්නේ එය ඇක්සිඩන්ට එකකින් මැරුණ කියලා. ඉතින් ඒක හලා ලොලීට ගොඩ දුක්වෙනවා. ඉතින් ඒදුක යන්නත් එක්ක ම හම්බර්ඩ් මොකද කරන්නේ ලොලීට අවමුරු ඇමරිකාව පුරාම සංචාරය කරන්න එක්ක යනවා මේ තඩක්බර පෙම්වතිත් එක්ක හම්බර්ඩ් ගොඩත් තැන්වල සංචාරය කරනවා වගේම ලොලීටත් ගොඩක් ආදරෙන් තමයි ඉන්නේ. ඔහොම කාලේ ගතවෙද්දි දවසක් ලොලීට හම්බර්ඩ්ගේ උකුලෙවාඩි වෙලා චිත්‍රකතා පත්තරයක් බලනවා. ඉතින් එතනදී පුටුවදිම මේ දෙන්න එකට එකතු වෙනවා. ඉතින් ලොලීට කියන්නන්නේ තාමත් පාසල් යන ගෑනලාමේක්. දවත්සක් එයාගේ පාසලේ නාට්‍ය අප පෙන්නෙනවා ඉතින් හම්බටුත් යනවා ඒ නාට්‍ය බලන්න. එතන දිහු දැනගන්නෝ මේ නාටේ රචනා කරලා තියනෙ කලයාාකුල්ටි කියලා ඒ තමයි හොටෙල් එකේ බලුපැටියකුත් තියන් ලොලීට එක කතා කරපු අර දනවත් මනුන්සයා කියලා එතනදී හම්බඩ් දැනගන්නවා. ගෙදර ඇවිල්ලා හම්බඩ් ලොලීටයක් ඇඳේ ඉද්දි දනගන්නවා මෙච්චර කල්. ඔහු දුන්න හැම මුදලක්ම ලොලීට ඉතුරු කරගෙන කියලා. ඒ වගේ මහු හිතන්නේ ඇ මේවා තියන්නේන්නේ හම්බඩගෙන් පැනලයන්න කියලා ඉතින් ඔහු එඒල් සල්ලි ලොලීටගෙන් ගන්න ට්‍රයි කරනවා දවසක් ලොලීටගේ පාසලෙන් හම්බර්ඩ් එන්න කියලාහුට කියනවා ලොලීටගේ හැසිරීම හරි වෙනස් අපි හිතන්නේ පවුලම කෙනෙක් ලොලීට ලිංගික දේවල් කියලා දෙනවා කියලා ඔහුට කියත් දිහම්බඩ් ගොඩක් කලබල වෙනවා මොකද ඒ දේවල් කරන්නේ හම්බඩ් කියලා ලොලීටගේ පාසලෙන් දැනගන්නනිවි කියලා බායතිංසා ඉතින් ගෙදරෑවිල්ලා හම්බඩ් ලොලීටගෙන් අනවා පාසලේදී ත්තේක් හරි ඒ දේවල් කරාදි කියලා. ඉතින් ලොලීට කියනවා. ඕවම මෝණයික උද්‍යානයේදී එහෙම හිටිය කියලා. හම්බර්ට ලොලීට කියනවා. කේතිිය කන්ට්‍රෝල් කරගන්න බැරුව හම්බඩ් එතනදි ලොලීට කම්මුලට ගනවා. ඉතින්නයි කියනමක් මාවත් මර පන් මගේ අම්මෝ මැරුව වගේ කියලා. ලොලීටට කම්මුලට ගැහුව නිසා ඇය. ඔවුන් ඉන්න තැනින් දුවලා එලියට යනවා ඉතින් හම්බඩ් ඇව හැම තැනම හොයලා. කොහම හරි අන්තිමට ලොලීටව හොයාගන්නවා. හුවෙන් දම මෙයාලා නතර වෙලා ඉන්න තැන් වෙන තැනකට යන්න පිටත් වෙනවා. ඉතින් මෙහෙම වාහනේ අද්දි හම්බඩ් දකිනවා එයාලගේ වාහනෙත් තව වාහනයක් ෆලෝ කරනවා කියලා. ඒ වෙලාවෙේ ලොලීටට කියනවා ඒ වාහනේ නම්බෙක ලියාගන්න කියලා. ඉතින් මෙහෙම අද්දි හම්බඩ් වාහනේ නතර කරලා ශොප් එකක ඉදදි දකිනවා ලොලීට ටිකක් වයිසික කෙනෙක් එක කතා කරනවා. එතනදී හම්බඩ් අඳරගන්නවා ඒ ඉන්නේ කලයා එදා හොටෙල් එකේදිී හමුණ පුද්ගලයා කියලා. ඉක්මනට වාහනේළඟට හම්බඩ් ආවත් ඔහට කලයාව දැකගන්න ලැබෙන්නේ නැතිනිසා ලොලීටගෙන් අහනවා ඔහු මනාද කිව්වේ කියලා. ඒත් ඇය ඔහු කිව්වදේවල් වෙනමට එකක විකාරදේවල් හම්බඩ්ට කියනවා. පහු ගමන පිටක්වන හම්බඩ් දකිනවා අරවාහනේ එයාලගේ වාහනේ පසේ ෆලෝකරනවා ඉතින් දැන් මෙයාලා යන්නත් කවුරුත් නැති පාලු පාරක එතනදී හම්බඩ්ගේ වාහනේ පැච්චකක් යනවා මෙතනට මෙයාලක්ෆලෝකරපු වාහනෙත් ඇැවෙල්ල නතර කරාම හම්බඩ් යනවා ඒ වාහනේ කාගෙද බලන්න. ඉතින් ලොලීට මොකද කරන්නේ පැච්චකක් ගිය එයාලගේ වාහනෙන් රයු කරලා එතනින් පැනගන්න හැදුවත්. පැච්චකක් ගිහිල්ලා තියෙන නිසා වාහනය යන්න හෙමින් ඉති හම්බඩ් ගිහිල්ලා බ්‍රේක්ල්ල වාහන නතර කරගන්නවා. කෝමහරි පැච්චික හදන් ආපහොයද්දි හම්බඩ් ලොලීටගෙන් අරවාහනේ නම්බේක ලිව් පොත ඉල්ලනවා. එතනදි ඔහු දකිනවා ලොලීට ඒ නම්බේක කපල අංග වෙනස් කරව ලියලා තියෙනවා. වාහනේ නතර කරන හම්බඩ් ලොලීටගේ කම්මුලට ගහනවත් එක්කම ඇය වාහනෙන් බැහැල දුවනවා. අපහ ලොලීටාව එක්කන් හොටෙල් එකකට ගිහිල්ලදාන හම්බඩ් ටිකක් ඇවිදින්න කියලා ලොලීටා හොටෙල් එකේ ඉදදිම එලියට යනවා ඉතින් හම්බඩ් ආපහු එද්දි දකිනවා ලොලීටා එලියට ගිහිල්ල කකු දෙකේ මඩගෑ වෙලා තියෙනවා වගේම එ යාගේ ලිපස් ටික්ස් තැතන ගෑ වෙලා තියෙනවා හම්බඩ් තේරුම් ගන්නවා ඔහු එන්න කලින් කවුරුහරි එක්ක ලොලීට ඉඳල තියෙනවා කියලා. ඉතින් හම්බඩ් ඒගෙන ගොඩත් දුක් වෙලා ඒ කෞද කියලා ලොලිටගෙන් ඇහුවත් ලොලීට. ඒ ගැනමමුකුත් නො කිය හම්බඩ් කිස් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒගැ හම්බඩ් කොච්චර දුක්ුණාද කියනවා නන් රැහීරෙනුත් හම්බඩ් එකඒ එක විකාරදේවල් පේන්න ගන්නවා. හම් ්‍රෑවැස්සෙම නොලීටත් එක් කළලා හොටල්ලෙන් පිටත් වෙලා යනවා ඉතින් ලොීිට ඒ වෙලා වෙ වෛදසුනක් හැදිලා ඇව හොස්පිට්ල එකක නතර කරලා හම්බඩ වාහනට වෙලා ඉන්නවා. හුවන්ද උදේ හම්බඩ් හොස්පිටලිට කෝල් කරලා ලොලිට ගෙන හදදි ඔහු දැන ගන්න ලැබෙනවා. එයාගේ මාම එක්ක එයා යන්න ගිය කියලා. ඉතින් හම්බඩ් හොඳටම කලබල වෙලා ොස්පිට්ලිකට ගිහිල්ල ඩොක්ටස්ලටත් ගහලක් මගේ දුවෝ හොලා දෙන්න කියනවා. මොකද ලොලීටට මාම කෙනෙක් නැහැකිලා හම්බඩ් කියනවා. ඉතින් මෙතනට පොලිසිෙන් එනවා දකින හම්බඩ් සන්සුන් වෙලා ඩොක්ටවාතඇල්ල එතනින් යන්න යනවා. පිටිින්ෙන් පිටත්වෙන හම්බඩ් හැම ොටල්ලකම හැම පාරකම ලොලීටව හොයන්න පටන් ගන්නවා. ඒත් කාලේ ගෙවිලායනවා හම්බඩ් ලොලීටගේ මතගයක්ත් එක් ජීවත්වවා විතරයි.ඉතින් ලොලිට නැතු හම්බඩ්ගෙවෙන තුන්වෙනි අවුද්ධදි දවසකහුට ලොලීටගේ ලියමක් ලැබෙනවා ඒක ියලා තියෙන්නේ ඇදැන් විවාහ වෙලාදරුවෙකුත් ලැබෙන් ඉන්නවා වගේ දැන් ඇයිළඟ සල්ලි නැති නිසා හම්බඩ්ගෙන් සල්ලි ඉල්ල තමයි ඒලියම ලොලීට ලියලා තියන්නේ ඉන් හම්බඩ් යනවා ලොලීට හම්බවෙන්න එතනදේ හම්බඩ් දැනගන්නව ඔහු මෙච්චරකල් හිතාන් හිටිය විදිහට ලොලීට මැරිකරලා තියෙන්නේෙ අර දනවත් කලයානෙ මේයි තරුණු කොල්ලෙක් කියලා. ඉතින් කාලයක් තමන්ගේ ආදරණීය පෙම්වතිය දැන් තව කෙනෙක්ගෙ බිනිදක් වෙලා ඉන්නවා දැකපු හම්බර්ට් ගොඩත් දුකහිතිලා ලොලීටගෙන් විස්තරහනවා. ඉතින් එදා හොස්පිටල් එකෙන් ආවේ කාත් එක්ක ද ඇහුවම ලොලීට කියනවා එදා එයාවේ එක්කාවේ ලයා කියලා. ඉතිං කලයා පොඩි කෙල්ලන්ට ගොඩක් කැමති නිසාමාවත් එදා හොස්පිටල් එකෙන් අරන් ඇවිල්ලා චිත්‍රපටිවලට කොල්ලොත් එක් ඉන්න කිව්ව කියලා. මං ඒ දේවල්ොයට කැමති නහැ මගේ කැමැත තිබුණේ ඔයාට කිය ම කිව්ම ඔහු මාව එලියට ඇදල දැම්ම කියල ලොලිට කියනවා. තාමත් ලොලිටට තියෙන ආදරේ නිසාම හම්බඩ් ලොලිටට කියනවා මත් එක්ක ජීවත්වෙන් එන්න කියලා ඒත් ලොලිට එකට කැමති වෙන්න නහැ. ලොලීටගේඒ උත්තරයක් එක්ක ගොඩක් දුක්වෙන හම්බඩ් ලොලීට ඉල්ලුව සල්ලිද්දීලා ලොලීටට සමුදීලා ආපහු වෙනවා. ඒත් හම්බඩ් එන්නේෙ තමන්ගේ ආදරේ තමන්ගින් උදුරගත්ත ලයාගගේ ගෙදරට. ඉතින් හිතේ තිබුණ තරහට ඔහු බෙඩිතියලා මන් අලදාන හම්බඩ් එඇත්දී ඔහුව පොලිසින් ෆලෝ කරනවා එතනදී හම්බඩ් පලිසියට බාර වෙනවා. ඉතින් ආදරයට මිනිසු ජීවත් කරවන්න වගේම මිනිස්සු මරවන්නත් පුළුවන් බවමූවේකේ සඳහන් කරලා මූවේ අවසන් වෙනවා. මේ වගේ තව් මූවිස් බලන්න අනිවාරයෙන්න්න මතකැතුව අපි සබස්්‍රයිප් කළ තියාගන්න එහෙමනම් තවත් මූවයකකි අපි අය තම්බෙමුෝ.